හරි මම ඔයාලත් එක්කම ලියන්නම් හයිඩ් පාර්ක් කියන්නේ මේ ඉලක්කය ටිකක් ඔයාලට ලොකු වැඩිද මන්දා ඒ කියන්නේ මේ කෝඩ් එක සම්පූර්ණයෙන්ම මේ විදිහට ලියන්න කොහොමත් ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඕ ලෙවල් එකේ හරි මට ඕනි කරන්න ඔයාලව ටිකක් ඉස්සරහට අරගන්න මේක වැඩ ලෝකෙට ඒ හින්දා තමයි මේ ටික මෙහෙම ලියන්නේ හරි හරි අපි මේ බලමු එහෙනම් මේ ටේබල් එක කොහොමද හදන්න කියලා ඔයාලා ලියාගෙන යන්න පුළුවන් නම් ලියාගෙන යන්න හරි टीआर का मे विधिया बोर्ड के मे बल मे मेक मेहेम मेहम दिखर है मेक मेहम मे पत्र गि है मेक मे पत्र गि है मेक मेहम गि है इतकोट ओ विद्यार मेक तीर हतराई पेड़ हतराई तीयन वग्वाक पेदरी वग्वतम कोश एक्की बद्धवेला तीयन राइट मम टेबल रो एक अक्कर गण टी डी की अरे मेके टी एच नैतर मैं अमाइक तीन मैं टी डी दाँडा टेबल रो के ए कोशे इन्नवा पुलवंगाय मगे उदव नत्व दिगट मैं नड़िया हर इत फर्स्ट चक्कर गण गटल तीन आय मत देवनी एक टी डी हेपैयानी दिखा बी के डेट पलवनी पेदिया राइट पेड़ी पेड़ी चक्कर का हर दिखे मैं पलवनी पेड़ी लीवा देवनी पेड़ी अलियान को इतना हम लोग कोशिया इतना हम लिया मत टी डी का देना pen equal to yogima rose pen to b ke akshare td ke passe etana innawa ilanga koshe td e पास रोस्पैन इक्वल टू यात्मा एफ अरे इट पास तुंगन पेरिय डीगे नायक अन्े कोश कोशिन्नवा सामान्य
හරි පුතා චෙක් කරගන්න බලන්න මම මේක පැහැදිලි කරන්නම් බලාගන්න ඔයාලගේ පිළිතුරු හරිද කියලා මේ බලන්න මේක තමයි ඔයාලගේ පළවෙනි රෝ එක එහිඳ මම මෙතනින් TR එකක් පටන් ගත්තා මේන් හරි එතකොට ඒකේ A කියන කෝෂය මේ ඉන්නේ ඒක දිව්වා මේ ඊට B කියන කෝෂය ඇත්තට මෙතන දෙකට කඩන්න පුළුවන් කෝෂයක් ඒකෙහිඳ යා එතන දෙන්නෙක් එකතු වෙලා ඉන්නේ එහිඳ මම මෙතන B ට ලිව්වා කෝල් ස්පෑන් දෙකක් තියෙන B ඊට C කෝෂය සාමාන්‍ය කෝෂයක් ඒක ලියලා මම TR එකේ මේ ක්‍රොස් කරා පැහැදිලිද එතන මේ සෙට් එක මම ලියලා තියෙන්නේ මෙන්න මේ පළවෙනි පේළියට හරි ඊට පස්සේ දෙවෙනි පේළියේ මම ආය අලුතෙන් TR එකක් පටන් අරගෙන මෙන්න මේ D කියන දත්තයේ තියෙන කෝෂය ඒක මේ අතරත් කැඩිලා මේ අතරත් කැඩිලා මෙහෙම කැඩලා දෙන දෙකකට පැහැදිලිද ඉතින් ඒ හින්දා මම එතන ලිව්වා කෝල් ස්පෑන් දෙකයි රෝ ස්පෑන් දෙකක් වෙච්ච D ඉන්නවා හරි ඊට පස්සේ මම E ගැන සඳහන් කළා ඇත්තට මේ 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 පේළියනේ මේ යන්නේ මොන මේ පේළියනේ එතකොට E ගැන සඳහන් කරා ඊට පස්සේ ආයි මේ F ගැන සඳහන් කළා එයා ඇත්තටම ඉන්නේ මෙතන පේළි දෙකක් අල්ලගෙන ඒ හින්දා රෝ ස්පෑන් දෙකක් කියලා දාලා F දැම්මා එතනින් රෝ එක ඉවරයි හරි එතකොට ඔයාලට පේනවා මෙතන මම කොළපාටි මාක් කරොත් මෙයා ගැන මම කිව්වා මෙයා ගැනත් කිව්වා මෙයා ගැනත් කියපු හින්දා ඊළඟ පේළියේදී මට මෙයා ගැන විතරයි කියන්න තියෙන්නේ අනිත් මෙයා ගැන කලින් කිව්වා මෙයා ගැනත් කලින් කියලා තියෙන්නේ එහෙනම් මම G ගැන විතරයි කියන්න තියෙන්නේ එහෙනම් මම මෙන්න මෙතන පෙන්වන්නට මොකද්ද G කෝෂේ විතරයි මම දාලා තියෙන්නේ පැහැදිලි G කෝෂේ විතරයි දාලා තියෙන්නේ පැහැදිලි හරි එතනින් පස්සේ හතරවෙනි රෝ එක සාමාන්‍ය රෝ එකක් කෝෂ හතරක් නේ තියෙන්නේ ඒ හින්දා ඒ කෝෂ හතරක් තියෙන නිසා මම මේකේ මෙතන මේ TD හතරක් පාවිච්චි කරන්නේ දැන් පැහැදිලි හරි ඒතර ඔය විදිහට තමයි මම මේකේ කෝඩින් එක ලියලා තියෙන්නේ දැන් තේරුණාද මේ කෝල් ස්පෑන් රෝ ස්පෑන් කියන කතන්දරේ හරි එතකොට බලාපොරොත්තු වෙන්නේ එක්සෑම් එකේදී මේ මුලින් ඉඳන් මේ වගුව සඳහා HTML කෝඩ් ලියන්න කියලා කොහෙත්ම සාමාන්‍ය පෙළ ICT විෂයේදී බලාපොරොත්තු වෙන්නේ නැහැ. පැහැදිලිද? උසස් පෙළ විශ්වවිද්‍යාලයේ තිබුණත් සාමාන්‍ය පෙළදී ඔක අහන්නේ නැහැ ඔයාලගෙන්. ඔයාලට මේක හිස්තනක් පුරවන්න තමයි බොහෝ විට එන්නේ. ඒත් මෙච්චර ලොකුවට කෝල් ස්පෑන් එකක් ලැබෙන්නේ නැහැ කියලා හොඳටම ෂුවර්. වගුවක සෙල් දෙකක් හෝ තුනක් පොඩ්ඩක් ඔය මේ කෝල් ස්පෑන් එක මේ කෝල් ස්පෑන් දෙකකුයි රෝ ස්පෑන් එකක් විතර තියෙන ටේබල් එකක් හරියට මෙන්න මේ වගේ මම ඔයාලට මෙතන පෙන්නන්න ටියුට් එකක් මේක මේ එළවලු ටියුට් එකක් ඒකේ මේ මෙන්න මේ වගේ එකක් පැහැදිලිද ඒ වගේ එකත් හිස්තන් පුරවන්න පැහැදිලිද හරි එතකොට ඊළඟට අපි කතා කරන්න යන වගුවක අපිට වෙනස් කරන්න පුළුවන් දේවල් මොනවද කියලා පැහැදිලිද හරි එහෙනම් ලියා ගන්න මාතෘකාවක් වගුවකට අදාළව ඇතුළත් කළ හැකි ගුණාංග වගුවකට අදාළව ඇතුළත් කළ හැකි ගුණාංග හරි මේකේ මම එකින් එක පැහැදිලි කරලා ඔයාලට මේක ලියන්න අවස්ථාව දෙන්නම් මේක තියෙනවා මේ ටේබල් එකක් සම්බන්ධව ඔයාලට වෙනස් කරන්න පුළුවන් ගුණාංග එකක් තමයි බෝඩර් එක. ඊළඟට විත් එක. මේ දෙකම මේ වෙනකොට ඔයාලා පාවිච්චි කරලා තියෙනවා. හයිට් එකක් ගැන කියන්නත් පුළුවන්. වගුවේ උස. වගුවේ BG කලර් එක. ඒ කියන්නේ වගුවේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක. පැහැදිලිද? රයිට්. අපි ඒ ටික පොඩ්ඩක් චෙක් කරලා බලමු. දැන් උදාහරණයක් විදියට මම මේකේ සඳහන් කරලා තියෙනවා බෝඩර් එක එකයි කියලා. මම මේ බෝඩර් එක පහක් විතර දාන්නම්කෝ. හරි පහක් විතර දාලා අපි බැලුවොත් මේක රිෆ්‍රෙෂ් කරලා හරි වට පේනවා මේ බෝඩර් එක කියලා කියන්නේ මේ වටේ තියෙන කොටුව ටිකක් ලොකුවට ඝනකමට ඇවිල්ලා තියෙනවා පැහැදිලි එතකොට ඊට අමතරව මේකේ විත් එක වගේම අපිට හයිට් එකක් ගැන සඳහන් කරන්න පුළුවන් හයිට් එක සමානයි මම දුන්නොත් එහෙම 300යි කියලා අපි රිෆ්‍රෙෂ් කරමු හොඳින් බලන්න වගුවේ උසට මොකද වෙන්නේ කියලා දැක්කද වගුවේ උස කියන ගුණාංගය ඔයාලට පේන වෙනස් වෙනවා කියලා හරි එහෙනම් මේකට උසක් සඳහන් කරන්නත් පුළුවන්
අපි තව මේකේ තව ගුණාංගයක් විදියට බැලුවොත් එහෙම BG කලර් කියලා. උදේ වල දන්නවා BG කලර් පුතා වලට මම BG කලර් දාන්න ක්‍රම තුනක් කියලා දුන්නා. එකක් තමයි වර්ණයේ නම, අනිත් එක හෙක්සා, අනිත් එක RGB. කැමති ක්‍රමයකට මෙතනත් පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතන දානවා light green කියලා. light green කියලා දාලා මම මේක save කරොත් බලමු refresh කරලා. මට පේනවා ඒකට මේ ටේබල් එකටම පසුබිම් වර්ණයක් ඇප්ලයි කරගන්න පුළුවන් මොකෙන්ද? BG කලර් වලින්. පැහැදිලි? හරි. ඊට පස්සේ ආයේ මේකේ තියෙනවා border color කියලා. හරි, border color අපි ඒකත් දාමු. border color සමානයි මම දාන්නම් red කියලා දැම්මොත්. නම් මේ වගුවේ මේ බෝඩර් හැම එකක්ම කලර් එක රතු පාට වෙලා තියෙනවා. එතකොට ඒකේ වර්ණය අපිට වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ තව අපිට ගුණාංග දෙකක් මේකේ තියෙනවා. මේ සෙල් ස්පේසින් සහ සෙල් පැඩින් කියලා එකක් තියෙනවා. සෙල් ස්පේසින් මම සෙල් ස්පේසින් කියන එක ඉස්සර සඳහන් කරන්නම්. මම මේකට කියනවා සෙල් ස්පේසින් කියලා කමන්නා. සෙල් ස්පේසින් equal මම දෙන්නම් pixel 20ක් දෙන්නම්. හොඳට නෝට් කරන්න පුතේ වෙනස් වෙන්නේ කියලා ඈ. ඒක වන සෙල් ස්පේසින් දුන්නා. refresh කරලා බලමු. දැක්කද? සෙල් ස්පේසින් කියන්නේ සෙල් දෙකක් අතර පරතරයනේ. සෙල් එකකින් තවත් සෙල් එකක් වෙන් කරන පරතරයට තමයි අපි කියන්නේ සෙල් ස්පේසින් කියලා. එහෙනම් ඔයාලට පුළුවන් මේ ටේබල් එකේ සෙල් දෙකක් අතර ස්පේස් එක වෙනස් කරන්න. පැහැදිලි? එතකොට අනිත් එක තමයි සෙල් පැඩින් කියන්නේ මොකක්ද කියලා බලමු. සෙල් පැඩින් අපි දැන් සෙල් පැඩින් එකත් අපි 20ක් දෙමු. හොඳට බලන්න කොතනද නෝට් වෙන්නේ මේ වෙනස් වෙන්නේ කියලා. මෙන්න සෙල් පැඩින් දුන්නාම තේරුණාද නැහැ නේ. සෙල් පැඩින් දුන්නාම උනේ මෙන්න මේ සෙල් එක පටන් ගන්න තැන සහ ඒ සෙල් එක ඇතුලේ අන්තර්ගතය අතර ගැප් එක යම් පික්සල් ගාණක් ඉස්සරහට පැන. පැහැදිලි? පික්සල් 20ක් ඉස්සරහට පැනනවා. පැහැදිලිද? හරි. එතකොට ඔය විදිහට අපිට පුළුවන් ටේබල් එකක තවත් ගුණාංග වෙනස් කරගන්න. පැහැදිලිද? හරි. එතකොට මේ බලන්න width එක කියන්නේ පළල, height කියන්නේ උස, BG color කියන්නේ පසුබිම් වර්ණය, border color කියන්නේ රේඛාවල වර්ණය, cell spacing කියන්නේ කෝෂ දෙකක් අතර පරතරය, cell padding කියන්නේ කෝෂයේ සීමාව සහ එහි අන්තර්ගතය අතර පරතරය. පැහැදිලි නේද? හරි. එතකොට ඔය විදිහට ප්‍රශ්නයක් අහනවා සර්, වගුවක සෙල් එකකින් වෙබ් එකකට යන්න පුළුවන්ද? හරි, ඒ කියන්නේ ඕන අන්තර්ගතයක් ඒක ඇතුළට ගන්න පුළුවන්. මම ඒකට අදාළ ක්‍රියාකාරකම් ඉස්සරහට යනවා. හරි, ගන්න බලන්න මෙන්න මේ සෙට් එක. යා ගන්න ඕන ටික මම වෙනම අරන් දෙන්නම් නැත්නම් පැටලෙනවනේ. ස්නිප් කරමු. මෙන්න මේ ටික.
මේක ලියන්න ඕනේ දැන්. ඔව් ලියන්න ඕනේ. ඒකට තමයි වෙලාව දුන්නේ. හරි නේද? right. මේකට තව එකක් පහනින් ලියා ගන්න තර ලොකුරක් දාලා. යන්න. වකුවකට මාතෘකාවක් ඇතුළත් කළ යුතු නම් වගුවකට මාතෘකාවක් ඇතුළත් කළ යුතු නම් ටේබල් ටැග් එකට පසුව කැප්ෂන් කේතය භාවිත කරන්න. මෙහෙම දුන්න නම් අපිට ටේබල් එකට උඩින් මෙතනට ටොපික් එකක් දාගන්න පුළුවන්. පැහැදිලි? හරි, ඇඳ ගන්න. ටේබල් ටැග් එකට පහලින් අපිට කැප්ෂන් කියලා සඳහන් කරොත් ඒක මාතෘකාවක් විදියට අපිට පාර ගන්න පුළුවන්. ඒ කියන්නේ ටේබල් එකට මාතෘකාවක් ඇතුළත් කරගන්න පුළුවන්. හරි නේද? හොඳයි දරුවනේ. දැන් ඊට පස්සේ අපි දැන් බලන්නේ මේ ටේබල් ටැග් එකක් අපිට ලස්සන්ට මේ විවිධ ක්‍රමවලට ඕගනයිස් කරන්න පුළුවන්. හරි, විවිධ ක්‍රමවලට අපිට මේක හසුරව ගන්න පුළුවන්. උදාහරණයක් විදියට අපි මෙහෙම හිතමු. දැන් මම
टेबल එකක් ගන්නවා මේ විදිහට. පැහැදිලි? එතන මේ ටේබල් එකේ සෙල් හතරක් තියෙන්නේ. තීරු දෙකයි, පේටි දෙකයි. හරි. එතකොට දැන් මේ වගේ ටේබල් එකක් හදනවා නම් හොඳින් බලා ගන්න අපිට මෙහෙම හදන්න පුළුවන් නේ. මම එහෙම ලියන්නම්. මම ලියනවා table border equal 1යි. මම width එක ලියන්නම්. width equal 400යි. height equal 400යි. සමචතුරස්‍රය අඩයක් තියෙන table එකක්. ඊට පස්සේ මම ඒකේ ලියනවා table row එකක් දෙන්න. table row එකේ td මන් TD එක ඇතුලේ මුකුත් සඳහන් කරන්න නැතුව මෙහෙම ලියන්නම් TD. ඊට පස්සේ මම ආයෙත් ලියනවා TD TD TR. හරි, මට වෙනවා මම දැන් row එකක් ගත්තා, TD දෙකක් තියෙන row එකක් ඈ. දැන් මම මේකම ආයෙ copy කරන්නම්. පැහැදිලි? හරි. ඔන්න දැන් මම මේ විදිහේ table එකක් කරන් තියෙනවා. දැන් පැහැදිලි? හරි. දැන් මේක අපි සේව් කරමු. හරි, මේක සේව් කරලා අපි වෙබ් එකට ගිහිල්ලා බලුවොත් අපිට පේනවා මේ විදිහට කොටු හතරක ටේබල් එකක් ඇවිල්ලා තියෙනවා. දැන් පැහැදිලිද? කොටු හතරක ටේබල් එකක් ඇවිල්ලා තියෙනවා. දැන් මම මෙහෙම කරොත් හොඳින් බලන්න මම කරන වැඩේ. දැන් මම මේක සේව් කරලා තියෙන්නේ මේ O level web කියන ෆෝල්ඩර් එක ඇතුලේ. හරිද? එතකොට ඔයාලට පේනවා මේ O level IT කියන වෙබ් එක ඇතුලේ pic 1 pic 2 pic 3 කියලා තියෙනවා. මොකද්ද? පින්තූර තුනක් තියෙනවා. හරි. ඒකට මම මෙන්න මේ පින්තූරයත් ගන්නම්, රීනේම් කරගන්නම් pic 4 කියලා. දැන් ඔයාලට පේනවා pic 1 2 3 4 කියලා පින්තූර හතරක් මෙතන එක පෙළට තියෙනවා. දැන් පැහැදිලි? හරි. දැන් මම මොකද කරන්නේ? මම මේ සෙල් කන්ටෙන්ට් එකට දැන් ඔයාලට පැහැදිලි මම මෙතනට ඒ අකුර ටයිප් කරොත්, මම මේක තැන්ට ඒ අකුර ටයිප් කරොත් ඒකේ කතන්දර නැහැ, මෙතනට ඒ අකුරක් එනවා. ඒක පැහැදිලි නේද? තේරුණා නේද? මම මෙතෙන්දි මෙහෙම කරනවා. මම මේක ඒ අකුර ටයිප් කරන්නේ නැතුව මම මේ TD දෙක මැද මෙහෙම ලියනවා මේ IMG SRC සමානයි pic1.jpg එක සමානයි 200යි height එක සමානයි 200යි. ඔන්න දැන් මම මෙහෙම සඳහන් කරනවා. අප මේ සෙල් වල TD ඔක්කොම මේ විදිහට මම fill කරනවා. fill කළා ඒක pic 1 pick 2 pick 3 නේ රෙසල්ට් එකේ අන්තර්ගතය පුරව ගත්තා. මොනවද මේ දුරවලි? දැන් බලමු අපි මේක රිෆ්‍රෙෂ් කරා මොකද වෙන්නේ කියලා. අර මේ දුරවලක ආවෙනත් මොකද හේතුව කියලා IMG SRC සමානයි pic1.jpg double quotation වසා නැත. හරි, දැන් රිෆ්‍රෙෂ් කරමු. දැන් පැහැදිලි. හරි, දැන් බලන්න මොකද උනේ කියලා. හරි, මොකද වෙලා තියෙන්නේ? ටේබල් එක ඇතුළට පින්තූර හතරක් ඇවිල්ලා තියෙනවා. දැන් ඔයාලට පේනවා මෙතන පැහැදිලිව තියෙන ටේබල් එකක්. මෙතන මේ ටේබල් එක මට ඕන නම් පුළුවන් එතන එක ටේබල් එකක් නැහැ වගේ පෙන්වන්න. එහෙනම් මොකද කරන්නේ? මේකේ බෝඩර් එක 0 කරනවා. පැහැ ටේබල් එකේ බෝඩර් එක 0 කරනවා. බෝඩර් එක 0 කළා මම රිෆ්‍රෙෂ් කරන්නම්. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් පැහැදිලිද? දැන් අර අන්තර්ගතය, අර සෙල් එක ඇතුලේ, ටේබල් එක ඇතුලේ පින්තූර හතරක් තියෙනවා. හැබැයි එතන ටේබල් එකක් තියෙනවා කියලා පෙන්වන්නේ නැහැ. ඇයි ටේබල් එකක් තියෙනවා කියලා පෙන්වන්නේ නැහැ.
දැන් පැහැදිලි නේද? එහෙනම් මතක තියාගන්න. දැන් ඔය chat වල දෙක කෙනෙක් අහලා තිබ්බා මේ පුළුවන් සර් මේකේ මේ table එක cell එකක් hyperlink කරන්න කියලා. පුළුවන් ගැටලුවක් නැහැ. table එකතර එහෙනම් ඒ tag එක ලියන්න. අදහසක් ආවද? මේ table මේ මේක අපිට වෙනස් කරන්න පුළුවන්. නේද? දැන් උදාහරණයක් විදියට ඔයාලට ඕන නම් මෙහෙම web web එකක interface එක මෙහෙම ගත්ත හැකි මේ. ඇදින් මෙතන පින්තූරයක් මෙතන වීඩියෝක් ප්ලේ වෙනවා හරිද මෙතන මොකද්ද අපි හිතමුකෝ මෙතන ලින්ක්ස් වගේක් තියෙනවා මෙතන විස්තරයක් තියෙනවා නේද මෙතන තව පින්තූර සෙට් එකක් තියෙනවා මෙතන මාකිව් එකක් යනවා පැහැදිලිද මෙතන හැංගිච්ච ටේබල් එක පැහැදිලිද අපිට එහෙම නිර්මාණය කරන්න පුළුවන් තේරුණා නේද එහෙනම් මතක තියාගන්න මේ ටේබල් එකක් කියන දේ අපිට අන්තර්ගතය විවිධ දේවල් දාලා අපිට ඕන විදියට නිර්මාණය කරගන්න පුළුවන්. හරි. මම මේ මේක මේ මෙතන පොඩි දෙයක් පෙන්වන්නම් මෙන්න මේක. මේක ඔයාලට කොහෙත්ම දාලා නැහැ. හරි. මම නිකන් පෙන්වන්නේ. මේ බලන්න මේ ඇප්ලිකේෂන් එක. මේ ඇප්ලිකේෂන් එක මෙහෙම තිබුණාට දැන් ඔයාලට වෙන මේ ඇප්ලිකේෂන් එකේ මේ කොටු දාන්න ඒ ඔයාලගේ ටැග්ස් වල නැහැ. ඔලවල ID වල නැහැ මේ ටැග්ස් ටික. නමුත් මට මේ කියන්න උත්සාහ කරන්න බලන්න මෙන්න මේක මේ මම ඒක හදලා තියෙන ඇත්තටම මේ ටේබල් එක. මේ ඇලයිමන්ට් ඔක්කොම හදලා තියෙන ටේබල් එකක් ඇතුලේ. බලන්න එතන මෙතන හැංගිච්ච ටේබල් එකක් තියෙනවා. මේ ටේබල් එකේ කෝෂ ඇතුලේ තමයි මේ මේ කොටු aran තියෙන්නේ. පැහැදිලිද කියන දේ? හරි. ඒ නිසා ඔයාලට මේ විදිහට මෙන්න මේ විදිහට මේකේ මේ අන්තර්ගතය හදන්න පුළුවන්. මම PowerPoint වලට ගිහිල්ලා පෙන්නන්නම්. මෙන්න මෙතන මම ඒකට උදාහරණයක් දාලා තිබ්බා. මෙතින්. හරිද මේ? මේ රතු පාටින් වල දකින්නේ මේ ටේබල් එකක්. මේ ටේබල් එක ඇතුලේ තමයි මේ අන්තර්ගතය aran තියෙන්නේ මේ. මම ඕක තමයි දැන් කරේ. පැහැදිලි පින්තූර ටිකක් අරගෙන ඒක මේ ටේබල් එකක් ඇතුලේ තේරුණේද හරි එහෙනම් මේ HTML වල තව වැඩ තියෙනවා නමුත් ඔයාලට ඒක ගොඩක් කලාවට මේ මෙතනින් එහාට ඔලෙවල් IT සිලබස් එකේ නැහැ දැන් මේ තියෙන දැනුමෙන් ඔයාලට විභාග ප්‍රශ්නේ ලියා ගන්න පුළුවන් ඒක කිසි ගැටලුවක් නැහැ පැහැදිලි හැබැයි මම ඔයාලට පොඩ්ඩක් අදහසක් දෙන්න හදන්නේ වෙබ් එකක් හැදෙන්නේ කොහොමද මෙන්න මේ වගේ කියලා චුට්ටක් බලා ගන්න මෙන්න මෙහෙම වෙබ් එකක් ඒ බලන්න. හරි. මේ වෙබ් එක හොඳින් බලන්නකෝ. මේ වෙබ් එකේ ඔයාලට පේනවා මේක එක්තරා shop එකක වෙබ් එකක් විදිහට තමයි හදලා තියෙන්නේ. මේකේ මෙතන තියෙනවා hyperlinks නේ. hyperlinks කියන්නේ hyper pictures ඇත්තටම මේ පින්තූරයක් තමයි hyperlink කරලා තියෙන්නේ. හරිද? එතකොට මෙයාලා මේක click කරනකොට බලන්න මේ මේ අර ඉහළ කොටස වෙනස් වෙන්නේ නැහැ මේ. මේ home contact sales පැහැදිලිද? තර මෙතන මේ ඔයාලට පේනවා මේ page එක open වෙන්නේ මේ web web අඩවියේ නැත්නම් web පිටුවේ එක තැනක. හරිද? කොහොමද මේක ගත්තේ මේ? මේක table එකකින් අරන් තියෙන්නේ. පැහැදිලිද? මම දැන් කතා කරපොදි මේ table එකක් අරගෙන මේකේ තියෙන cell 1 2 3 4යි. පැහැදිලි මේ cell 4 ඇතුලේ තමයි මේ images අරගෙන තියෙන්නේ. පැහැදිලිද? එතන ඔන්න ඕකට සපෝට් කරන ඕකේ ඕකට ඕනි කරන ওই වෙබ් එක හදනකොට ඕනි නේ මේ පින්තූර සෙට් එක. එතන මේ පින්තූර සෙට් එක තියෙන ෆෝල්ඩරේ තමයි මම මෙතනට ඔයාලගේ මේ මෙතනට එව්වේ මේ ප්‍රැක්ටිස් වෙබ් කියලා. නමුත් මේකේ කෝඩින් එක මම තාම කතා කරේ නැහැ. පැහැදිලි. එතන ඊළඟ දවසේ හෙට මේ ලබන සතියේ මගේ එක ටාගට් එකක් තමයි මේ විදිහේ වෙබ් එකක් හදන්නේ කොහොමද කියලා දෙන්න. HTML වලින් විතරක් කොහොමද මේ වගේ වෙබ් එකක් හදන්නේ. හරි. එතකොට ඒක ඔයාලට ඕ ලෙවල් වලට මෙච්චර ලොකුවට ඕනේ නැති වුණාට මම හිතන ඔයාලට මේක මාර වැදගත් වෙයි කියලා අවසානයේ මේ අපි නිකන් ටැක්ස් ටිකක් විතරක් ඉගෙනගෙන මොකටද මේක පාවිච්චි කරන්න කියලා දන්නෙත් නැහැ තනින් තන ටැක්ස් ඉගෙන ගත්තා නේද අවසාන අවුට්පුට් එකක් ගන්නව නම් මේ විදිහට හැබැයි තව දෙයක් කියන්න ඕනේ අද වෙනකොට මිනිස්සු මෙහෙම වෙබ් අඩවි හදන්නේ නැහැ
ඒකට හේතුව මේ මෙච්චර දඟලන දෙයක් නැද මේක හදන්න සෑ ටිකක් කෝඩින් ලියන්න ඕන. පැහැදිලි මීට කලින් වෙබ්සයිට් ඔක්කොම මේ මේ වෙබ් පිටු ටික හදා ගන්න ඕනේ. හරිද? එතකොට ඒක ගැන මම ඔයාලට නිබන්ධනයක් දෙනවා. මෙන්න මේක වෙබ් අඩවියක් නිර්මාණය කරමු. මේක තියෙනවා මේ ඒ වෙබ් අඩවිය මේ හදන්න ඕනේ විස්තර ටික. පැහැදිලිද? මේක මට දැන් විස්තර කරන්න වෙලාවක් නැහැ. මේක තමයි මගේ ඊළඟ දවසේ ටාගට් එක. ඔයාලා මේ විදිහේ වෙබ් එකක් හදන්නේ කොහොමද කියලා කියලා දෙන්න. පැහැදිලිද? මේක එතකොට ඔයාලගේ මේ ගෙදර මැෂින් එකේ වුණත් ඕනනම් හදා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම උදාහරණයක් විදිහට ඔයාලා O level IT syllabus එක හරි වෙන විෂයක් හරි මේ විදිහට ගලප ගන්නත් පුළුවන්. මේ බලන්න මේ A level කට්ටියට හදලා තිබ්බ එකක්. මේ බලන්න ඔය විදිහටමයි හදලා තියෙන්නේ. මේකේ මේ මෙන්න මෙතන තියෙනවා එයාලට ස්ටඩි කරන්න ඕනි සිලබස් එක. මේ සිලබස් එක මේ 12 අත්පොත් 13 ගුරු අත්පොත් මේ. එතකොට නෝට්ස් පැද්ද ඔයාලටත් දැන් ඕන්න පුළුවන් ස්කෑන් කරලා මේ විදිහේ වෙබ් එකක් ලස්සනට හදාගන්නනේ. එතකොට ඔයාලගේ කම්පියුටර් ඇතුලේ ඔයාලට මොනවා හරි දෙයක් ස්ටඩි කරන්න ඕනනම් මෙතනින් ටග් ගාලා මෙනු එකේ තේරුවාම මෙන්න මේ කොටස විවෘත වෙනවා. ඒක මේ යාලා නෝට්ස් එහෙම දාගන්න මේ. පැහැදිලිද? එතකොට මේ A level ළමයි එයාලට ඕන විදිහට තමන්ගේ කම්පියුටර් ඇතුලේ මේ වෙබ් එකක් හදාගන්න. මේක ඉන්ටර්නෙට් එකේ තියෙන වෙබ් එකක් නෙමෙයි. කම්පියුටර් ඇතුලේ ලෝකල්ලි එයාලා පබ්ලිෂ් කරගෙන තියෙන වෙබ් එකක්. පැහැදිලිද? හරි. අනිත් කට්ටිය හදන වෙබ් වල කෝඩින් අපිට බලන්න බැරිද? පුළුවන්. ඒ කියන්නේ මේකේ කෝඩින් එක බලන්න ඕන නම් මේ වෙබ් එක සේව් කරා නම් හරි. බලන්න මේ වෙබ් එක මෙහෙම සේව් කරලා ඒකේ කෝඩින් බලන්න පුළුවන්. ගැටලුවක් නැහැ. මම ඒක දා පෙන්නුවානේ. හරි. එතකොට මේ ඔය විදිහේ එකක් හදාගන්නේ කොහොමද කියලා මෙන්න මේ වෙබ් එක හදන්නේ කොහොමද කියලා අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු. පැහැදිලි? හරි. එහෙනම් ඔන්න දැනට O level syllabus එකේ තියෙන HTML කෝඩින් ටික ඔතනින් ඉවරයි. ඔච්චරයි කෝඩ් සීන් වලට බලා ගන්න. විභාගේ දැහුවොත් ඔය විදිහේ තමයි කෝඩ් සීන් අහන්නේ. ඔයාලට දැනට මේ ගැන තව බලන්න ඕන නම් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වල දෙවෙනි පත්‍රයේ බලන්න HTML ප්‍රශ්නය. මේ වෙනකොටත් ඔයාලට ඒක ලියා ගන්න පුළුවන් වෙයි. හරි. අපි ඒක ගැනත් කතා කරනවා ඉස්සරහදී. මට හිතෙන තව HTML දෙකක් යන්න වෙයි. හරි. ලබන සතිය සහ තව එක දවසක් යන්න වෙයි විභාග ප්‍රශ්නත් එක්ක මේක පොඩ්ඩක් මතක් කරන නිසා. එහෙනම් අපි සෙනසුරාදා නැවත මේ HTML කෝඩින් සහ මේ විදිහේ වෙබ් එකක් හදන්නේ කොහොමද කියලා සාකච්ඡා කරමු. මේක පුතා ලින්ක් එක මම තව විනාඩි 10ක් යන කලින් ඔයාලගේ ගෲප් එකට දාන්නම්. පැහැදිලිද? ඒකත් ඔය ගාම අදම ඇක්සෙප්ට් කරන්න බැරිද? පුළුවන් නේද? එහෙම නැත්නම් ආයි ඊළඟ දවසෙත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. අනිත් විශේෂ දෙයක් තියෙනවා කියන්න මේ ඔයාලා අනේ මේ ඊමේල් එක එවන වෙලාවේ හරි ඊමේල් එක එවන වෙලාවේ මේ හොඳින් බලන්න තමන්ගේ ඊමේල් එකේ අකුරු නිවැරදිද කියලා. දැන් අද උදේ ඉඳන් ලොකු ගැටලු ටිකක් ආවා මේ ඔයාලා දැන් මොනවා හරි දෙයක් අපේ තමන්ගේ ඊමේල් එකක් ටයිප් කරනද මගේ ඊමේල් එක ටයිප් කරනවා මෙහෙම. හරිද? @gmail.com ඔන්න ඔහම එවනවා මට. පැහැදිලිද? එතකොට මොකද වෙන්නේ? ලින්ක් එක ඇප්‍රූව් වෙලා යනවා. හැබැයි ලින්ක් එක ඇප්‍රූව් වෙලා යන්නේ මේ ඇඩ්‍රස් එකට. හැබැයි මෙහෙම ඇඩ්‍රස් එකක් නැහැ. නේද? එහෙනම් මතක තියාගන්න ඔයාලා ඊමේල් එක ටයිප් කරන වෙලාවේ මේ හරියටම දෙපාරක් ටයිප් කරන්නත් තියෙනව නේද? ඒ කියන්නේ දෙපාරම වැරදියට ටයිප් කරනවනේ. නෑ දෙපාරම වැරදියට ටයිප් කළා. කොටු දෙකක් තියෙනවනේ ඊමේල් එක ටයිප් කරන. ඒ කොටු දෙකක් දීලා තින්නෙත් මේක වරද්දයි කියලාමයි. මොකද මේක ප්‍රධානම සාධක ඊමේල් එකනේ. ඒ හින්දා ඒත් වරද්දනවා. නේද? ඒ නිසා මතක තියාගන්න තමන්ගේ නමේ කොහේ හරි දැනක දැන් උදාහරණයක් විදිහට මෙහෙම දානවනේ මට මං අතින් බැරි වෙලා මෙහෙම මෙම අකුරක් හැලෙන්න පුළුවන්. පැහැදිලිද? අපි හිතන් ඉන්න අපේ ඊමේල් එකේ එයි කියලා. නමුත් ඊමේල් එකේ එන්නේ නැහැ. අවසාන මොහොතේ එතකන් ඉන්නත් එපා. ඉතින් ඊට කලින් කියන්න. සෙනසුරාදා උදේ වෙනකොට ලින්ක් එක ඇවිල්ලා නැත්නම් අනිවාර්යෙන් කෝල් කරලා කියන්න. පැහැදිලිද? හරි. එතකොට මොකද අන්තිම මොහොතේ ප්‍රශ්න විසඳන්න බෑ. හරි. ඒ හින්දා මේ ඒක මතක තියාගන්න. මම ලින්ක් එක තව විනාඩි 5ක් යනකොට ඔයාලගේ ලබන සතිය සෙන්සුරාදා මේකෙන් සුබ දවසක්.
විනාඩි 5ක් යන කලින් Telegram group එකට ඔහොම වාඩි වෙනාම ඉදිරි වෙලා විනාඩි 2ක් දෙන්න මට අක්ගාල ඉන්විටේෂන් දාන්න. හරි. එතනින් accept කරලාම යන්න. නැත්නම් ඔක ඊළඟ දවසේ නිකුත් ආයි සමහර කට්ටිය register වෙන්නේ දින සුරාදා 2යි කාලට. නේද? හරි.